වයස අවුරුදු 5ත් 15ත් අතර ලක්ෂ 45ක් පමණ වන පාසල් සිසුන් සඳහා පැවති රජයේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නේ 2017 වසරේදී. එම වසරේ ඔක්තෝබර් මාස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වුණ එම රක්ෂණය හරහා ප්‍රතිකාර සඳහා මෙන්ම ආපදා අවස්ථාවලදීද රක්ෂණ ආවරණ හිමි වුණා. කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම රක්ෂණ ආවරණය తాවකාලිකව අතිටු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. මේ සම්බන්ධයෙන් අද කැඳවා තිබූ මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුණා. ඔබ දන්නවා සුරක්ෂා රක්ෂණය දහස් ගණනක් දරුවන්ට සෞඛ්‍ය රක්ෂණයක් විදිහට ඉතා විශාල විදිහට පිහිට වෙච්ච කෝටි ගණනක ප්‍රතිලාභ ලැබිච්ච වැදගත් වූ ව්‍යාපාරයක්. සුරක්ෂා රක්ෂණය තහනම් කිරීමට නතර කිරීමට කටයුතු කළා. මේවා නිසි අධ්‍යයනයකින් තොරව වහාම නතර කරන ලෙස නියම කිරීම කියන්නේ මේ රටේ අපි ගෙන ආපු යහපත් වැඩපිළිවෙල නතර කිරීම. දැන් මේ ආණ්ඩුවක් හැටියට කරන දේවල් ගොඩාක් අද විහිළු සහගත තත්ත්වෙට පත් වෙමින් තියෙනවා. දැන් සුරක්ෂා පාසල් ළමුන්ගේ රක්ෂණය වහනවා කියලා කියනවා. ටැප් දෙන එක නවත්තනවා කියලා කියනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් යලිත් වරක් ප්‍රකාශයක් ලබා දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ සුරක්ෂා රක්ෂණය අතිටු වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ඉතා පැහැදිලි ලෙස අපේ රජයේ විසින් දරුවන්ට ලබා දීලා තියෙන රක්ෂණයත් ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රතිලාභත් අබමල් රේණුවකින් තරම්වත් අඩු කිරීම සඳහා කිසිදු මැදිහත් වීමක් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. මේදී සිද්ධ වෙලා තිබෙන්නේ මේ සුරක්ෂා රක්ෂණේ අවසන් වෙනවා 30 වෙනිදාට. හිටපු අමාත්‍යවරයා ටෙන්ඩර් කැඳවීමකින් තොරව තව කාල පරිච්ඡේදයේ දික් කළා තියෙනවා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව එසේ දික් කිරීම නීත්‍ය අනුකූල නැහැ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරලා තියෙනවා මේ පිළිබඳ කඩිනමින් සාකච්ඡා කරලා මේ රක්ෂණ ආවරණය අඛණ්ඩව ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ලෙසත් ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතාද සඳහන් කළේ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට පළවන වාර්තා සත්‍යයෙන් සහ වගකීමෙන් තොර බවයි. මෑත කාලිනව මෙරට සිසු ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය තමන් හඳුන්වන බවත් ඩලස් අලහප්පෙරම මහතා සිය නිවේදනයෙන් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශ්වයේදී සිදු සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරුකොට ජාතියේ දරුවන්ට උපරිම ප්‍රතිලාභ හිමිවනසේ ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.